තව කියනවා ගනු දෙනුව එතකොට බේර ගමුළු විලකට කියනවා හැංගෙන්න දෙන්න හැල්ලු හමපා ඒක වැරදිනකොට උඩ හැංගෙන එක මගේ ශුද්ධ වූ අයිතියක්නේ. කාරී මේ යගන් නිතර නිතර මෙහෙ එන එක ප්‍රශ්නයක් නෙවෙයිද? ප්‍රශ්නයක් තමයි බං. ඉතින් මොනව කරන්නේද? මූණ බලපන් අඬන්නම ලෑස්තිලා ඉන්නේ. ඒ වුණාට හොඳම නළුව හැටියට මම මෙහෙ එන එක ආඩම්බරයක් නෙවෙයිද කටවඩ අයියේ? ඇත්තට කුටි මෙයාද උද්දික පුතාද හොඳම නළුවා? මමනේ කාරී අයියේ උද්දික පුතා මොකෙද්ද? කොහොමද මේ කියන්නේ? උද්දික පුතා හත් පොලේ නෝන්ඩිනේ කටවඩ අයියේ. ඉතින් උඹත් නෝන්ඩිනේ? නෑ නෑ මං කියන්නේ උද්දික පුතා නිල වශයෙන් නෝන්ඩිනේ. මං නෝන්ඩි නොනිල වශයෙන්නේ. ඒ කියන්නේ කාරී උද්දික පුතා ගේම ගැහුවේ එයාගේ ආතල් එක වෙනුවෙන්. අන්න හරි කොට උඩ අයියේ මං ගේම ගැහුවේ හැමෝම වෙනුවෙන්. ඒ වගේම සපුමල් පරපුරේ ආරක්ෂාව මට නිරන්තරයෙන් ලැබෙනවා. ඒක නෙමෙයි ටැටු එකක් ගහමුද කාරී අයියේ? පොඩකිඩි පොඩකිඩි ටැටු ගහන්න ඉස්සෙල්ලා වෙන දේවල් තියෙනවා විසඳගන්න. මොනවද කාරී අයියේ විසඳගන්න දෙන්නේ? අර අර විඩි තියන්නාපු එකෙක් ආනමාලුවේ වරියෙන් ගෙඩියක් කඩා ගත්තනේ වැඩේ දීලා යන ගමන්. ඌ ආපහු කාර් එකට නැගලා යන ගමන් ඒක කෑව කාරී අයියේ. උඹට කිව්වද ඒක? ඇහුන්නේ කාරී අයියේ. ඇහුන්නේ නැති එක හොඳයි. ඔන්න දැන් වැඩේ මාට්ටු. ඇයි ඇයි කාරී අයියේ? එතන ඉතුරු වෙච්ච අනිත් ආනමාලු ගෙඩිවල උගේ අත වැදිලා ඇඟිලි සලකුණු හිටලා. අනේ අම්මේ ඇත්තද කාරී අයියේ? අයියෝ අපි ඉවරෝ. දැන් බඩු ෂුවර්. ඉන්න ඉන්න මං සපුමල් සර්ට දැම්ම කියන්නේ. අනේ අපි ඉවරෝ සපුමල් සර්. ගියාද කාරී? ගියා ගියා. ඒ අත නුඹ කිව්වේ ආනමාලු ගෙඩිය ඇඟිලි සලකුණු තිබ්බයි කියලා. නෑ මං මං බුලක් ගෙව්වේ. හරි ඒ පාර කවුද ඉන්නේ? නෝ නෝ. ඉන්න ඉන්න වාඩි වෙන්න. කවුද මේ කොට උඩද? මොනහද කියන්නේ අයියා මේ පැත්තේ? මේ 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 කවුද එතකොට? මං කාරී කරුණල්ලි කාරී. ආයේ රයිට් ආ මේකයි ප්‍රශ්නේ කොට උඩ. මම ඇත්තම කිව්වොත් මං හොතටම බය වෙලා ඉන්නේ කොට උඩ. ඒ වීර උදේට සිංහ සම්ප්‍රාප්තිය සීකරන බුව. ඒ සිංහ සම්ප්‍රාප්තිය කාරී මොහොත සංසුන් කාලෙට. ඇයි දැන් මොහොත රළුද? කවදාවත් හිතුවේ නෑ කාරී දෛවය අපිට මෙච්චර කුරිරු වෙයි කියලා. මොකද්ද ප්‍රශ්නේ කියලා කෙලින් කියන්න. ඉතින් වටේ යන්න නැතුව. මට විරුද්ධව තර්ජන එල්ල වෙලා තියෙනවා කොට උඩ. මේ සපුමල් කුමරු මෙයාටත් වග ගියයිද? මේ සුදකාරී සපුමල් බේබි ගොබ්බයා වුණාට මට කවදාවත් එහෙම කරන්නේ නැහැ. මට තර්ජන තියෙන්නේ උඹලගේ. හත් ඉලමයි අපි කොහෙද ඔයාට තර්ජනය කරේ? කාරී උඹ තර්ජනය කරාද මෙයාට? පොඩකින් පොඩකින් කොහොමද දැන් ඔයාට තර්ජනය කරේ කියන්නේ? ඇදෝ මේ අයිනවද එකක්? එව කිව්වද? ඇයි කාරී කෙලින්ම කිව්වට ඔක්තෝබර් වලින් පස්සේ මං ගැන සලකා බලනවා කියලා. ආ ඉතින් සලකා බලනවා කියන්නේ තනතුරේ දිගටම තියාගන්නවද නැද්ද කියලා වෙන්ට. සම්පූර්ණ නෑ බං කොට උඩ. ඒ කියන්නේ ඒක නෙවෙයි. ඒ කියන්නේ මහා භයානක දෙයක්. කුසගිනි හැදුනට ඉඳුල් නොකව් ගව මස් නුපුදිති සිංහ පැටව්. උබලා එහෙම කිව්වට සිංහයෝ සත පහකට ෂුවර් නෑ කාරී. සිංහය මොනවද කියන්නේ? සිංහයෝ කියනවා ගනුදෙනුව එතකොට බේරගමුළු ඊළඟට හැංගෙන්න දෙන්න හැල්ලු. අම්මපා ඒක වැරදිනකොට උඩ හැංගෙන එක මගේ ශුද්ධ වූ අයිතියක්නේ. ඇත්ත ඇත්ත ඔයා හැංගෙන හිතන් ඉන්නේ කොහේ වගේද? ඒක උඹලට කියන්නේ නැහැ. මොකද උඹලත් මේ පැත්තේ. අපි නම් කාගේවත් පැත්තේ නෙමෙයි. අපි කෙලවෙලා ඉන්න ජනතාවගේ පැත්තේ. ආ රයිට් රයිට්. වෙන මොනවද කියන්නේ? ආ තව කියනවා රට පයින්න දෙන්න හැල්ලු. හරි ඉතින් ඡන්දෙට ඉස්සල දවසේ රට පයින්නවා. එතකොට අවුලක් නෑනේ. නෑ බං මාත් හිතන් හිටියේ එහෙම. හැබැයි එහෙමත් chance එකක් නෑ වගේ හතර වටේම බ්ලොක් කරලා. ඇයි ඇයි එහෙම කියන්නේ? රට පැන්නොත් රට ඉන්න අය මං ගැන බලා ගන්නවලු. අඩේ මට පිහිට ලංකාරී. මාරු වෙඩේද කුටි දැන් මියාව කොහාට දරින්නේ? අර මගේ හිටියොත් ඌනසී ගෙදර ගියොත් ඒත් ඌනසී වගේ. ඊළඟට වැඩි දුරටත් වාර්තා වෙනවා කාරී. හදට ගියොත් විතරලු මට නිවි හැනහිල්ල ඉන්න පුළුවන්. ආ ඉතින් එහෙම කරන්න ඉවරනේ. මං කොහොමද කොට උඩ හදට ගිහිල්ලා තට්ට තන්නේම ජීවත් වෙන්නේ? ඊකනේ කුටි කවුද අරින්නේ මියත් එක හදට? කාරී අර මෑන් මොකද මේ ආයෙ නම මේ පැත්තට? නෝ නෝ බුදුම්බෝ නෑ නෑ ඔයා වයි වෙන්න එපා.
බයවෙන්න පා කියන්නේ මූ දැක්කම් බයවෙන්න නැත්තම් කවුරු දැක්කමද බයවෙන්න ඕනේ. බයවෙන්න පානි උදේට සිංහෙක් වගේ මිරිහන් දිනවද වලට හැංගෙන්න තැන් හොයනවා. අනේ බයවෙන්න පාංකල් ඔයාගේ දුක අපිට තේරෙනවා. ඉතින් මොකද්ද කරෙන්න ඕනේ කියන්නේ? මට සපුමල් කුමාරයාගේ ආරක්ෂාව ලබා දීපන් ඡන්දෙට බහුවදා ඉඳලා. ඊසි දෙයකට බයවෙන්න පාංකල්. ඇයි ඒ ගුඩ් නිවුස් එකක්ද? අනිවාර්යෙන් සපුමල් කුමාරයාත් එදාට ලෑස්ති වෙලා ඉන්නවා ඔයත් එක්ක. අහා සඳ තරණය කරන්න. Hey!